එතකොට අපි අවසානයේදී කතා කරා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ගැන. හරි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ගැන. දැන් අද අපි කතා කරන්නේ ඒ කියපු පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය භාවිත කරන අවස්ථාවන් මොනවාද කියලා. හරි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය භාවිත කරන අවස්ථාවන් මොනවාද කියලා. හරි ඔයාලට දෙනව අවස්ථාවන් දෙකක්. හරි අවස්ථාවන් දෙකක් හරි අවස්ථාවන් දෙකක් කියන්නේ එකම අවස්ථාවේ තව ඒකේ අතුරු භාවිතයක් හරි ඒකේ අනු භාවිතයක් කියලා කිව්වොත් හරි හරිද අපි තියෙනවා අපි මොකද්ද භෞතික විද්‍යාවේ කියන්නේ ගොඩක් දැන් වර්තමානයේ හරි තරංග ප්‍රචාරණයට කියන්නේ මොන හරි සිග්නල් එකක් යවන්න එහාට මෙහාට යවන්න අපි ඔය ෆයිබර් කියලා කියන්නේ හරි ෆයිබර් කියලා කියන්නේ අන්නෝවා හරි ඒ කියන්නේ ප්‍රකාශ තන්තු කියන එක පාවිච්චි කරනවා ප්‍රකාශ තන්තු හරි මේක පොඩි කෙඳි වගේ જાතියක් ප්‍රකාශ තන්තුවක් කියලා කියන්නේ හරි මේක හරහා ආලෝක ඉවතට යන්න ඇතුළට එන්න පුළුවන් හරිද මේක හරහා ආලෝක ඉවතට යන්න ඇතුළට එන්න පුළුවන් ඔයාලා දැකලා තියෙනවද අර ඉස්සර වීල් වල එහෙම හයි කරන්න තිබුණා මල් වාස් එක වගේ කූරු කූරු තියෙන එක අර මේ අවසාන අග්‍රයෙන් චූටි එලියක් එන්නේ ෆයිබර් මේ මොනවද ෆයිබලින් හදලා තියෙන එක දැකලා තියෙනවද ඉස්සර මල්වාස් වර්ගයක් තිබ්බ මේ මොමින්ද වල් වෙනන්නේ ෆයිබර් හරි ඉස්සර අර මල්වාස් වගේ තිබුණේ වීල් වල හයි කරන අන්න මේ ඒවා තමයි මේ මොනවාද ප්‍රකාශ තන්තු කියලා කියන්නේ. හරි. ප්‍රකාශ තන්තු කියලා කියන්නේ. හරි. මෙන්න මේවා. මේවට තමයි ෆයිබර් ඔප්ටික්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රකාශ තන්තු. බලන්නකෝ. මේකේ හරි මේ මොකද්ද මේ තියෙන බටේ හරහා විදුලිය එහාට මෙහාට යන්නෙන්න පුළුවන්. හරිද? බටේ හරහා විදුලිය එහාට මෙහාට යන්නෙන්න පුළුවන්. හැබැයි එහෙම යන්නේ නැහැ. මේ බටේ හරහා ඒ කියන්නේ මෙතනින් අපි ඇතුල් කරා කියන්නේ මෙතනින් ඇතුල් කරා කියන්නකෝ. මෙතනින් ඇතුල් කරා කියන්නේ ආලෝකය. මෙතනින් ඇතුල් කරන ආලෝකය බටේ දිගේ මෙහෙම ගිහිල්ලා 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 අවසාන අග්‍රයෙන් තමයි එළියෙන්නේ. මේකෙත් එහා පැත්තෙන් ඇතුළු කරපු ආලෝකේ මෙහෙම මේක දිගේ ඇවිල්ලා මේ අවසාන අග්‍රයෙන් තමයි එළියට ආලෝකේ නොවට තමයි අපි කියන්නේ ප්‍රකාශ තන්තු එහෙම නැත්තම් ෆයිබර් ඔප්ටික්ස් කියලා. හරිද ප්‍රකාශ තන්තු කියලා කියන්නේ අපි අන්න ඕවාට. හරි එතකොට වර්තමානයේ ගොඩක් දේවල් වලට හරි සංනිවේදන ශාස්ත්‍රයට වෛද්‍ය ශාස්ත්‍රයට පුළුවන් හරිද වෛද්‍ය ශාස්ත්‍රයට ඔන්න ඔය කියන දේ ශාස්ත්‍ර වලට මේ ෆයිබර් ඔප්ටික්ස් එහෙම නැත්නම් ප්‍රකාශ තන්තු කියන එක පාවිච්චි කරනවා හරිද මේ ප්‍රකාශ තන්තු වල තියෙන විශේෂත්වය තමයි හරි මම මේ කියපු විදිහට මේවා විනිවිද පේනන බට જાතියක් හරි අර රූපේ තිබ්බා වගේ විනිවිද පේනන බට જાතියක් හැබැයි මේකට අපි ආලෝක කියලා නෑ ඇතුළු කරපුවාම හරිද හරි විදිහට නම් මේක විනිවිද පේන බට යන්නම් මේ ආලෝකයේ වර්තනය වෙලා මෙතනින් එළියට යන්න බෑ. හරි විදියට නම් විනිවිද පේන බට යන්න. බටේ ඇතුළේ තියෙන ආලෝකය මෙතනින් එළියට එන්න ඕන ආලෝක කිරණ. හැබැයි මේක එහෙම වෙන්නේ නැහැ. මේවා අපි හදලා තියෙන්නේ එහෙම දෙවන මාධ්‍යයට යන්නේ නැති විදියට මේ ෆයිබර් කියන බටේ ඇතුළේම ප්‍රකාශ තන්තු ඇතුළේම මෙන්න මේ විදියට පූර්ණ අභ්‍යන්තරයේ පරාවර්තනය වෙන විදියට මෙතනින් මෙහෙම එළියට යන්නේ නැතුව හරි එළියට යන්නේ නැතුව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය විදිහට ගන්න. හරි එතකොට මේක මෙතෙන් වැදුනහම මෙතනොත් එළියට යන්නේ නැහැ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. හරි මෙතනොත් එළියට යන්නේ නැහැ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. මෙතනොත් එළියට යන්නේ නැහැ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය හැමතැනින්ම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙලා හරි අවසානයේ ප්‍රකාශ තන්තුවේ කෙළවරින් තමයි ආලෝක කිරණ එළියට එන්නේ. හරිද? අවසානයේ ප්‍රකාශ තන්තුවේ කෙළවරින් තමයි ආලෝක කිරණ එළියට එන්නේ. ඔය තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ ප්‍රථම භාවිතය. කියන්නේ ඕක තමයි මූලිකම භාවිතය, පදනම බේස් එක. හරි.
ඔය ප්‍රකාශ තන්තු කියන එක තමා මේ පදනම ඔය ඔප්ටික්ස් අපි පාවිච්චි කරන එක දැන් වර්තමානව ෆයිබර් ඔප්ටික්ස් පාවිච්චි කරන එක හරි මේ බඩය මීටරයක් දෙකක් නෙමෙයි හරි කිලෝමීටර් ගානක් දිගට තිබ්බත් මේ ආලෝකය බඩෙන් එළියට යන්නේ නැහැ මෙතන මේ බිත්ති වලින් එළියට යන්නේ නැහැ හරි හැම වෙලේම මෙහෙම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ වෙලා 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 බඩේ කෙලවරින් තමයි හැම වෙලේම එළියට යන්නේ ඒ නිසා මේ ප්‍රකාශ තන්තු කියන ඒවා අපිට විද්‍යාවේ නව තාක්ෂණයේදී ගොඩක් වැදගත් වෙන තන්තු වර්ගයක් වැදගත් වෙන දෙයක් මේ ප්‍රකාශ තන්තු කියලා කියන්නේ ට්‍රාන්සිස්ටර් වගේම හරිද එතකොට මේක පාවිච්චි කරන එක තැනක් තමයි එන්ඩොස්කෝප් කියන උපකරණය හරි එන්ඩොස්කෝප් කියන උපකරණය ඔයාලා අහලා තියෙන්නේ එන්ඩොස්කෝප් ටෙස්ට් එක කරන්න යනවා කියලා ඔය සමහර අය යන්නේ ඒ කියන්නේ ශරීර අභ්‍යන්තරයේ කැමරාව දාලා බලනවා කියලා කියන්නේ අපි ඔය කැමරාවක් දාලා බලනවා කියලා කියන්නේ අපි ඇඟ ඇතුළට ඔය මොනවාද ආහාර ජීර්ණ පද්ධතිය රෝග තියදී මේ උගුරේ ඊට පස්සේ ගෑස්ට්‍රයිටිස් අඩුනවා බඩේ තුවාල තියනවාද කියලා බලන්න හරි මේ උගුරෙන් කටින් දානවා බටය එහෙම නැත්නම් ගුද මාර්ගය ඇතුළු කරනවා හරි ඕකට තමයි අපි කියන්නේ ඒ කියන්නේ ශරීර අභ්‍යන්තරයේ බලා ගන්න ගන්න උපකරණයක් මේ එන්ඩොස්කෝප් කියලා කියන්නේ මේ එන්ඩොස්කෝප් කියන උපකරණය ඇතුළේ තියෙන්නේ මේ ප්‍රකාශ තන්තුවක් හරි එන්ඩොස්කෝප් කියන උපකරණය ඇතුළේ තියෙන්නේ මොකද්ද ප්‍රකාශ තන්තුවක් ඒක මෙන්න මෙන්න මෙහෙම හරි දැන් අපේ ඇඟ ඇතුලේ ආලෝකය තියෙනවද නෑ අපේ ඇඟ ඇතුලේ ආලෝකය තියෙනම් කට ඇරගුවම අපේ ඇඟ ඇතුලේ අපිට පේන්නව හරි අපේ ඇඟ ඇතුලේ අපිට පේන්නව අපේ ඇඟ ඇතුලේ ආලෝකය තියෙනවා හරි එහෙනම් මුලින්ම ෆයිබර් කියන්නේ ඔය එන්ඩොස්කෝප් එකෙන් කරන්නේ මුලින්ම ඇඟ ඇතුලට ආලෝකය යවනවා හරිද මේ බටයකින් ප්‍රකාශ තන්තුවකින් අදාළ තැනට ආමාශය කියන නිරීක්ෂණය කරන්න ආමාශය ඇතුළට අපි බටේ යවනවා උගුරේ ඔන්න බටේ දාලා තිනවා ආමාශය ඇතුළට හරි එතන මෙතනින් අපි ඇතුළු කරනවා ආලෝකය දැන් මේක ප්‍රකාශ තන්තුවන්නේ බටෙන් එළියට යන්නේ නැහැ බටේ දිගේ මෙහෙම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙලා හරි ඔහම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙලා අවසානයේ ආලෝක කිරණ මෙතනින් එළියට යනවා හරි ගිහිල්ලා ආමාශ බිත්තියේ හෝ මොකේ හරි ඔන්න වැදුනවා පරාවර්තනය වෙනවා තවත් බටයකට මේක දැන් ඇතුළු වෙනවා මේ විදිහටම තවත් ප්‍රකාශ තන්තුවකට මේක අනිත් පැත්තෙන් ඇතුළු වෙනවා හරිද එතකොට මේකේ මොකද වෙන්නේ මේ බටේ ප්‍රකාශ තන්තුවන්නේ මේකත් ඔහම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිද්ධ වෙනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිද්ධ වෙලා හරි මෙන්න මේ මේ කෙලවරි බටේ මේ කෙලවරි ඔය ආලෝක කිරණේ එළියට එනවා ඒන තැනට තමයි අපි තියන්නේ අපේ ඇඟ හරි ඒ කියන්නේ ડોක්ටර් බලන කෙනාගේ හරි ටෙක්නීෂියන් නම් ටෙක්නීෂියන්ගේ ඇහැ තියන්නේ මෙන්න මෙතන හරි ඔන්න එතකොට මේ බටේ පාවිච්චි කරන්නේ අපේ ඇඟට ආලෝකය ඇතුළු කරන්න හරි මෙතනින් මේ ඇතුළු කරපු ආලෝකය අපි බලන ස්ථානය ශරීර අභ්‍යන්තරයේ බලන ස්ථානයේ බැඳිලා පරාවර්තනය වෙලා මෙන්න මේ බටේ දිගේ යනවා. එතකොට අපිට මේ අපි බලපු තැන අපි බලන්නේ මෙතනනේ. මෙන්න මෙතන අපිට මේ එන්ඩොස්කෝප් එකෙන් බලා ගන්න පුළුවන්. ඕක තමයි එන්ඩොස්කෝප් එක ඇතුලේ සිද්ධ වෙන දේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය භාවිතා වෙන ඒ කියන්නේ අර මොකද ඔප්ටික්ස් ප්‍රකාශ තන්තු භාවිතා කරන ප්‍රධානම තැනක් sorry වෛද්‍ය ශාස්ත්‍රයේදී මීට අමතරව සංනිවේදන ශාස්ත්‍රයේදී දැන් වර්තමානයේ ප්‍රකාශ තන්තු කියනවා භාවිතා කරනවා. ඔය කියන්නේ SLT එහෙම ෆයිබර් ලයින් එක අරගන්න කියලා. මොකද්ද මේ? මේ ඔප්ටික්ස් වලින් ගන්නවාද? ෆයිබර් ඔප්ටික්ස් වලින් හදලා තියෙන ලයින් එක ගන්න කියලා තමයි කියන්නේ ප්‍රකාශ තන්තුනේ හදලා තියෙන. මේක ඒ කියන්නේ මේකේ එන තරංගය පිටට යන්නේ නැහැ නේ. හරි හැම වෙලේම තරංගය මේ නළේදී මේකත් බටේ දිගේම එනවා. එහෙනම් කිසි අවුලක් වෙන්නේ නැහැ. එහෙනම් තමයි අපි ඒක ගන්න කියලා කියන්නේ. හරිද? එතකොට මේක තමයි එන්ඩොස්කෝප් කියන උපකරණය. පැහැදිලි නේද? පැහැදිලි නේද? කියන්න ඉක්මනට වෙලා යන්න එපා. ඔව්. හරි. ඔය පළවෙනි අවස් පළවෙනි දේ අපිට කතා කරන්න තියෙනවා. ඉතින් දෙවෙනි දේ තමයි ප්‍රිස්ම තුලින් සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ප්‍රිස්ම තුලින් සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය හරි අපි ප්‍රිස්මයකට මෙහෙම මොනවාද ඍජු කෝණික ප්‍රිස්මයකට
ඍජුකෝණික සමදීපාද ප්‍රිස්මයකට. ඍජුකෝණික සමදීපාද ප්‍රිස්මයක් නම් මේක අංශක 90යි. සමදීපාද නිසා මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. එතකොට 90යි 90 180 වෙන්න නම් මේ දෙන්න අංශක 45 ගානේ වෙන්න ඕන. හරි. දැන් මොකද කරන්නේ? වාතය කියන මාධ්‍යයේ ඉඳන් හරි වාතය කියන මාධ්‍යයේ ඉඳන් අපි මෙහෙම මේකට ලම්බකව කිරණයක් පතනය කරනවා වාතය කියන මාධ්‍යයේ ඉඳන් වීදුරු කියන මාධ්‍යයට. හැබැයි මෙතනදී කිරණ නැවිලා ගමන් කරන්නේ හේතුව හරි මේක වැටෙන්නේ ලම්බකව පෘෂ්ඨයට ලම්බකව. හරිද? මේ කිරණය පෘෂ්ඨයට ලම්බකව වැටෙන නිසා වර්තනය වෙන්නේ නැතුව මෙහෙම කෙලින්ම ගමන් කරනවා. කෙලින්ම ගමන් කරනවා. දැන් අපි මෙතෙන්ද ලම්බකයක් ඇන්දොත් දැන් ආලෝක කිරණ මොකද වෙන්න ඕන? ආලෝක කිරණ වීදුරු වල වැදුනා. වීදුරු වලින් එළියට යන්න ඕන වාතයට. හරි. ඒ හින්දා මෙතෙන්ද මම ඒ පෘෂ්ඨය දිනා ලම්බකයක් මෙන්න මෙහෙම. මේ ලම්බකයක් ඇන්දාම ජ්‍යාමිතිය පාවිච්චි කරලා අපිට හොයා ගන්න පුළුවන් මේ කෝණය. අංශක 45යි කියලා. හරිද? ජ්‍යාමිතිය පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් මේ කෝණය කීයද අංශක 45යි. සරල ඔප්පු කිරීමක් තියෙනවා නම් ඔප්පු කරලා දෙන්නම්. හරි. මෙතන අංශක 90යි. ඒ ඔයාලට ඕන නැහැ. මෙතන අංශක 90යි. මෙතන 45 නිසා මෙතන 45යි. හරි. මෙතන 45යි. ආයත් නැදින් ලම්බකයන් මේ ලම්බකයන් නිසා මේ කැල 45ක් වුණා නම් මේ කැලත් 45 වෙන්න ඕන. ඒක තේරුණා හෝ නැත. මතක තියාගන්න මෙතන අංශක 45යි. මේ කෝණේ අංශක 45යි. හරි. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්න නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදෙන අවශ්‍යතා දෙකක් සපුරන්න ඕන. හරිද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්න නම් අවශ්‍යතා දෙකක් සපුරන්න ඕන. පළවෙනි එක ආලෝක කිරණ ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ඇතුළු වෙන්න උත්සාහ කරන්න ඕන. හරි. ඒක හරි මේක වෙනවා. වීදුරු කියන ගහනතර මාධ්‍ය ඉඳන් වාතය කියන විරලතර මාධ්‍යට ඇතුළු වෙන්න උත්සාහ කරනවා ආලෝකේ. ඒක හරි. පළවෙනි අවස්ථාව හරි. දෙවෙනි අවස්ථාව ඒ මාධ්‍යයේ අවදි කෝණයට වඩා මේ පතන කෝණය වැඩි වෙන්න ඕන. අවදි කෝණයට වඩා මේ පතන කෝණය වැඩි වෙන්න ඕන. වීදුරු වල අවදි කෝණය ඒ කියන්නේ වීදුරුවක් ඇතුලේ මෙහෙම ආලෝක කිරණයක් එද්දී මේක මේ මුහුණත දිගේ ගමන් කරන්න මෙතන තියෙන්න ඕන කෝණය, ඒ කියන්නේ අවදි කෝණය වීදුරු වලදී අංශක 42යි. හරි. මේකට වැඩිය වැඩි වුණොත් මොකද මේ? මේකට වැඩිය වැඩි වුණොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙනවා. බලන්න එතකොට අවදි කෝණය අංශක 42යි. ඒ කියන්නේ මේ මුහුණත දිගේ යන කෝණය අංශක 42යි. ඒකට වඩා වැඩි කෝණයක් දැන් තියෙනවා. අංශක 45යි. ඒ නිසා මෙයා මොකද වෙන්නේ? අංශක 45කින් ඔහොම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කරනවා. හරිද? මෙතන අංශක 45කින් මෙයා පරාවර්තනය වෙද්දී මෙතන කෝණය ආය ඔටෝ අංශක 90ක් වෙනවා. ජ්‍යාමිතිය මම කියන්න යන්නම්. හරි. අංශක 90ක් වෙනවා. එතකොට මෙතන අංශක 90කින් පතනය වෙන නිසා ආය වාති නම් මේකට අද්දි වර්තනය වෙන්නේ කෙලින්ම ආලෝක කිරණ ගමන් කරනවා. හරි. මේක තමයි ප්‍රිස්ම තුලින් සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හරිද? ප්‍රිස්ම තුලින් සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. සාමාන්‍යයෙන් ආලෝක කිරණයක් ගත්තහම හරිද? සාමාන්‍යයෙන් ආලෝක කිරණයක් ගත්තහම මේක එනවනම් මෙහෙම වීදුරු අරහවිලා වීදුරෙන් එළියට යන්න ඕන. වීදුරෙන් එළියට යන්න ඕන. හැබැයි මේ ප්‍රිස්මයේ තියෙන මේ මොනවාද කෝණ නිසා ඒ ප්‍රිස්මයේ තියෙන කෝණවල අගයන් නිසා මේක ඍජු කෝණික සමදීපා ත්‍රිකෝණයක් නිසා හරි මේක එළියට යනවා වෙනුවට මෙතනින් එළියට යනවා වෙනුවට මේ එන කිරණය මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිද්ධ වෙලා ආපහු මේ මොහොතින් එළියට එනවා. ඔක තමයි ප්‍රිස්ම තුල සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා අපි කියන්නේ. හරි. ප්‍රිස්ම තුලින් සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කියන්නේ. හරිද? මතක තියාගන්න. එතකොට ඇයි මෙතන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වුනේ? වීදුරු වල අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් කිරණය පතන වෙලා තියෙන නිසා. වීදුරු වල අවදි කෝණය කියද අංශක 42යි.
අංශ sorry අංශක 42ට වඩා වැඩි කෝණයකින් කිරණ පතනය වෙලා තියෙන නිසා තමයි මෙතනදී මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? ජාමිතිය අමතක කරන්නකෝ. මෙතන කාරණා තුනයි ඔළුවේ තියෙනවා. ආලෝක කිරණ ලම්බකව පතනය වෙන නිසා කෙලින්ම ගියා. හරිද? ආලෝක කිරණ ලම්බකව පතනය වෙන නිසා කෙලින්ම ගියා. හරි. ඊට පස්සේ අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් පතනය වෙන නිසා අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් පතනය වෙන නිසා වර්තනය වෙන්නේ නැතුව පූර්ණ අභ්‍යන්තර පරාවර්තන දෙවෙනි තැන මෙතන. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වුණා. එතනේ තිබ්බ අගයන් නිසා මෙතන තුන්වෙනි අවස්ථාවේදී ආයේ මේක ලම්බක වෙන නිසා වර්තනය වෙන්නේ නැතුව කෙලින්ම ගමන් කරනවා. ලම්බක නිසා වර්තකේ වර්තනය වෙන්නේ නැතුව ආවා. ලම්බක නිසා වර්තනය වෙන්නේ නැතුව ගියා. අවදි කෝණයට වැඩි නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වුණා. හරිද? තේරුණාද? තේරුණාද? पूर्ण अभ्यंतर परावर्तने भावित पूर्ण अभ्यंतर परावर्तने भावित पूर्ण अभ्यंतर परावर्तने भावित පළවෙනි තලකුණ දාල් ලියන්න අනුමාත්‍රිකාවක දිදන් ප්‍රකාශ තන්තු ඒ කියන්නේ පළවෙනිම භාවිතය එක කියලා දැම්ම ලියලා එක කියලා දාල් ලිව්වත් කමන්නේ ප්‍රකාශ තන්තු හරි ප්‍රකාශ තන්තු හරිද ප්‍රකාශ තන්තු ඊට පස්සේ ලියන්න ප්‍රකාශ තන්තු යනු ප්‍රකාශ තන්තු යනු वीदुरु हो प्लास्टिक वलिन वीदुरु हो प्लास्टिक तुलिन प्लास्टिक वलिन साधन लद ताम पलविनी पलविनी मेगलियाने कौद नित्मी विवेने आप मुकुद ඉදදීයන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ යෙදීම් භාවිත කියන තැන මාතෘකාව ලියන්නයි ප්‍රකාශ තන්තු කියලා මාතෘකාව ලියන්නයි ඒක ලියන්න ප්‍රකාශ තන්තු යනු වීදුරු හෝ ප්ලාස්ටික් වලින් සාදන ලද වීදුරු හෝ ප්ලාස්ටික් වලින් සාදන ලද සුනම්ය සුනම්ය කියන්නේ මොකක්ද सुनाम्य क्या नवेंड पुलवां की हरी सुनाम्य विद्रोह प्लास्टिक वाली साधन लादा सुनाम्य पारदृश्य पारदृश्य केंद्रीय विशेष है कि केंद्रीय विशेष है कि एवाट एवाई एवाई
එක්කලවරකින් ඇතුළු වන වාතය හරි ඒ වායී එක්කලවරකින් ඇතුළු වන වාතය වාතය නෙමෙයි ආලෝකය ඒ වායේ එක්කලවරකින් ඇතුළු වන ආලෝකය पूर्ण अभ्यंतर परावर्तने वी पूर्ण अभ्यंतर परावर्तने वी अनेक केलवरीं पिटवे अनेक केलवरीं पिटवे अरे अंदर गान ग्रुप एक मन तमा प्रकाश तांतु किया නුවන්ති ෆෝන් එක රීස්ටාර්ට් කරන්න එක පාරක් බලන්න සිග්නල් අවුල් නා හරි ඊළඟ තරලක් නේද ලියන්න පිටු ගණන් ලිව්වේ නෑ තාම මම කියන්න ඉන්න කියන්න රශ්මිකා ඊළඟ තරලක් නේද ලියන්න ප්‍රකාශ තන්තු प्रकाश तंतु विविध अवस्था वलदी भावित कराय विविध अवस्था वलदी भावित कराय प्रकाश तंतु विविध अवस्था वलदी भावित कराय लियाने का शरीर अभ्यंतर अवयव परीक्षा किरीमट शरीर अभ्यंतर अवयव परीक्षा किरीमट एंडोस्कोप उपकरण यदि हर एंडोस्कोप उपकरण यदि देखा लिया ना दुरकथन सन्निवेदनेट सह अंतर्जाल संबंधता वलट
තුන ලියන්න සැරසිලි කටයුතු සඳහා සැරසිලි කටයුතු සඳහා අර මල් වාසක වගේ දේවල් හරි සැරසිලි කටයුතු සඳහා හරිද යටින් ලියන්න ආයේ වෙනම තරුවක් දාලා एंडोस्कोप उपकरण एंडोस्कोप उपकरण एक प्रकाश तंतु किं एक प्रकाश तंतु किं अतुलुवन आलोकय पूर्ण अभ्यंतर पूर्ण अभ्यंतर परावर्तने भी परावर्तने की भी अनेक केलेवरिंग अनेक केलेवरिंग අවයවයට අවයවය මතට වැටේ